दिलशान मधुशंकर हुंगम विजयबाहु मध्यम महाविद्यालय क्रिकेट क्रीडावट पेमिनी दिलशान मधुशंकर पिलिबंदु मेवन विट वैडी कथाभागट लाक्वी तिबेन्ने मेवर एसएससी आराधित विषय विष क्रिकेट तरंगावलिये पलवेनी पंद्वार हतर यावीमेन पशुवाय ए अति विशिष्ट पंद्वार हतरक कडलु देकक पमनाय लबा गते नमुत ओहुगे पंदु यावीमे दोलनय सह इलक्क्य वेगय इतामत कैबी पेन लेस विनाश वी तिबेन आकारयक तमयि पेनी यान्ने विशेषयेन मीट पेर देशीय तरंगवलदी ओहु दुटुवाट वडा इतामत विनाश वी तिबेन आकारय पेनी यनवा मे यौवन 22 हेवरिदि क्रीडकया किसेदत मोहुगे क्रिकेट जीविते कथावक තිබෙනවා ඒ තමයි මොහු 2019 පහල කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දුවා වන්නේ නැත්නම් ලෝක කුසලාණයට ගිය කණ්ඩායමේ නිපුන් දනංජයගේ නායකත්වයෙන් යුතුව මොහු පාසල් 13න් පහල කණ්ඩායම තේරීමේදී ඉදිරිපත් වී තිබෙනවා නමුත් ඔහු තේරීපත් වී නැහැ ඉන් අනතුරුව 15න් පහල කණ්ඩායමටත් තේරීමට ගියත් එකවර තේරීපත් වී නැහැ නමුත් පසුව 15න් පහල කණ්ඩායමට කැඳවීමක් ලැබී තිබුණත් ඔහුට කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ලැබී නැහැ පාසල් කණ්ඩායමේ ඒ අතරතුර සූර්යාව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වයස අවුරුදු 19න් පහල ජාතික කණ්ඩායම නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම උහුණු සැසියක් පවත්වා තිබෙනවා ඒ දිනය නොවන්නට දිර්ෂාන් මදුශංකට මෙවැනි ක්‍රිකට් ගමනක් ඒමට හැකියාවක් ලැබෙන්නේ නැති බව තමයි වාර්තා සඳහන් කරන්නේ ඔහු ඒ පුහුණු සැසියේ පන්දු යැවීමට ගොස් තිබෙනවා 15න් පහල ක්‍රීඩකෙක් විදිහට ඔහු පන්දු යැවීම නිරීක්ෂණය කර තිබෙනවා එක් ක්‍රිකට් කුහුණුකරුවෙක් ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන හිටපු පුහුණුකරුවෙක් මෙන්ම 19න් පහල එවකට හිටපු පුහුණුකරුවෙක් ඒ තමයි ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දුවන ක්‍රිකටර් චමින්ද වාස් මේ දිර්ෂාන් මදුශංකව දැක ඔහුට ඔහුගේ දුරකථන අංකය ලබා දී තිබෙනවා 19න් පහල කණ්ඩායමේ වේග පන්දුවන පුහුණුකරුවා ලෙස සිටියේදී ඉන් අනතුරුව ඒ සිද්ධිය එතනින් අවසන් වුවත් පසුව චමින්ද වාස් දිර්ෂාන් මදුශංකව සම්බන්ධ කරගෙන කොළඹ යන වේත් පුහුණු වීම කටයුතු කර තිබෙන බව තමයි සඳහන් වන්නේ අවසානයේ 2020 යෝන් ලෝක කුසලාණයට පවා ජාතික කණ්ඩායමට තෝරා ගැනීමට තරම් ගමනක් පැමිණ තිබෙනවා චමින්ද වාස් සමග ඒ වගේම අනෙක් විශේෂ කාරණේ තමයි මිකී ආතර් මොහු පිළිබඳව අනාවැකියක් පළ කරනවා පළවෙනි LPL තරගාවලියේ ඒ තමයි මීළඟ අවුරුදු 2-3 යද්දී මේ ක්‍රීඩකයා අනිවාර්යයෙන්ම ජාතික කණ්ඩායමට පැමිණේවි කියන අනාවැකියක් මිකී ආතර් මහතා කර තිබෙනවා එය දැන් ඉතාම ආසන්නයේ තිබෙනවාද කියන කාරණේ තමයි දැන් ටාගෙට් කතාබහට ලක්වී තිබෙන්නේ කෝස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්නේ මෙවරත් LPL තරගාවලියේ සහභාගී වීමට නියමිතයි කෙසේ වෙතත් පන්දුවාර 4කින් ඔහුගේ සම්පූර්ණ ක්‍රිකට් දිවිය වෙනස් වන්නට ඉඩ තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ කෙසේ වෙතත් තවත් තරග දෙකක් හෝ තුනක් පැවැත්වීමට නියමිතයි SSC ඉන්විටේෂනල් නැත්නම් ආරාධිත විසයි විස තරගාවලිය ආසියානු කුසලාණයට පෙර ඒ වගේම ලෝක කුසලාණයට පෙර අපි බලමු ආසියානු කුසලාණයට මොහු සංචිතයට තේරෙවිද නැද්ද යන්න පළවෙනි පන්දුවාර 4 නම් අතිවිශිෂ්ටයි කඩු ලබා ගැනීමත් විශිෂ්ටයි යම් දුර්වලතාවයක් තිබුණේ නිපන්දු 2-3ක් යවුවා ඒ හැරෙන්නට ඔහුගේ පන්දු යැවීම දෝලනීය වේගය ඉතාමත් පරිපූර්ණ ආකාරයෙන් තිබෙන ආකාරයක් තමයි මේ වන විට පෙනී යන්නේ channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න